බුදුපිලිම සඳකඩ පහන දොරටුපාල ගල්ලාදී අනුරාධපුර කලාකරුවාගේ ශ්‍රේෂ්ඨත්වයේ දක්වන නිර්මාණයන්ගේ ගණයට අයත් නොවන කැටයම් විශේෂයක් වන වශයෙන් සලකා වාමන නමින් හැඳින්වෙන කුරුමිනිස් සමූහයගේ රූප බැහැර කළ හැකි නොවේ. බුදුපිලිම ආදීන් නිතරම අපට සිහිවන්නේ බෞද්ධාගම පිළිබඳ ශාන්තත්වයේ ශ්‍රේෂ්ඨත්වයේ ගැඹිරත්වයේ සහ අනිත්‍ය ස්වභාවයයි. අනුරාධපුර කලාකරුවාගේ විවිධ රුචිය දක්වන මෙම වාමන රූපවලින් එකල සිංහලයා ගත කළ විනෝදකාමී ජීවිතය පිළිබඳ තොරතුරු හෙළිවෙනවා. අමාවතුර කෞසලමින වැනි උසස් සාහිත්‍ය කෘතීන්ට වඩා සමාජ තොරතුරු සෙවීම සඳහා පොදු ජනයාට අයත් ජන කවි ගැමි කතාන්තර ආදී උපකාර වන්නාසේම ගැඹුරු ආගමික පරමාර්ථයන්ගෙන් තොරව නිමවන ලද මෙම වාමන රූප එකල මිනිසාගේ එදිනදා ජීවිතය පිළිබඳ කරුණු සොයා ගැනීමට ප්‍රයෝජනවත් වෙනවා. බහිරව වාමන ඝන ජනාදී නම් වලින් හැදිරෙන මෙම පිරිස යම් යම් දේ ආරක්ෂා කිරීමෙහි යෙදුණු තත්ත්වෙන් පහත් යැයි සැලකුණු කොටසක්. බලෙන් පිරිහී ගිය ඔවුන්ගෙන් වැඩ ගැනීම සඳහා එක්කෝ ඔවුන්ට තර්ජනය කළ යුතුය. නැතහොත් බොරු වගකීමක් භාර කොට රැවටිය යුතුය. දොරටුපාල ගල්වල නාග රූපයේ දෙපස වාමනයන් නොදා ඇත්තේ ඔවුන්ට තර්ජනය කොට වැඩ ගැනීමේ ක්‍රමය අනුගමනය කරමින්. ඇතැම් ගොඩනැගිලි පාමුල කැටයම් කරන ලද වාමන රූපවලින් ඔවුන්ගේ මුළු ගොඩනැගිල්ලේම බර උසුරා දරා සිටින බවක් දක්නට ලැබෙනවා. මොහු යටකී මුල් කොටසට අයත් වෙනවා. ඇතැම් ගොඩනැගිලිවල හා ගල් කණු හිස්වල නොයෙක් උසුළු විසුළු පාමින් සතුටෙන් කල් ගෙවන වාමනයෝ දක්නට ලැබෙනවා. සමහර ගල් කණු මත දැක්වෙන වාමනයෝ බෙර වයමින් උඩැකි ගසමින් කයි කාලම් හඬවමින් කලපිඹිමින් හා ගී ගයමින් නටමින් ප්‍රීති වෙන බව දක්නට ලැබෙනවා. පැරණි සමාජයේ පිළිඳ තොරතුරු රැසක් මේ වාමන රූපවලින් සොයාගත හැකි. පොතපතෙහි පවා දක්නට ලැබෙන බෙරවැයීම ආදී පමණක් නොව උඩැක්කි ගැසීම කලපිඹීම ආදී විනෝද ක්‍රීඩාද පැරණි සිංහලයන් අතර ප්‍රකටව තිබූ බව මෙම කැටයම් හොඳ නිදර්ශනයක්. කෙතෙක් බර උසලමින් සිටියාද මෙම වාමනයන් නිතර සතුටු මුහුණක් පෙන්වනවා. කොට බකල් කකුල් පළල් වගිය තොල් හා කලයක් තරම් උදරයක් තිබීමද මේ හැම බහිරවේගයේම ලක්ෂණයක්. මිහින්තලේ කණ්ඩක චෛත්‍යයේ වාහල් කඩක දක්නට ලැබෙන දික් සොඩක් ඇති රූපය අනුරාධපුර යුගයේ පටන්ම ලංකාවේ ගණදෙවි පිදීම පැවති බව ඔප්පු කරන්නක් බවට කෙනෙක් තර්ක කරනවා. පැරණි කැටයම් ශිල්පියාගේ විවිධ රුචියන් ශක්තියින් හා හුරුබුහුටිකමත් දක්වන නිර්මාණ වශයෙන් වාමන රූපවලට උසස් තැනක්